ජාතික ගීය කියන්නේ රටක අභිමානයක ලකුණක්. කොයි හැටි වෙතත් LPL තරගාවලිය ආරම්භයේදී ගායිකා උමාරා සිංහ වංශ එහි ගී පද වෙනස් කොට ගායනා කිරීම නැතහොත් මාතා යන්න මහතා ලෙස උච්චාරණය කොට ගායනා කිරීම මේ දවස්වල මහත් ආන්දෝලනයට හේතු වූ කාරණාවක්. දැන් මේ කතා කරන්නේ උමාරා ගායනා කරපු විලාසය ගැන නොවෙයි. මේ ජාතික ගීතය රටේ අභිමානවත් වූ ගීතය හරියට ගායනා කරන්නට ගිහිල්ලා මේ රටේ සිද්ධ වෙච්ච මහා කලබගෑනියක් ගැන ඔබට මතකද දන්නේ මේ සිදුවීම. මොකද අපේ රටේ ජාතික ගීය ආරම්භයේ සිටම දේශපාලන කලබගෑනි වලට මැදිහත් වෙච්ච ගීතයක් හින්දා. ඒ ගැන කොහොමද අපි මුලින්ම කතා කරමු. මේ හොඳින් ගායනා කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච අකරතැබ්බය. මා මේ කරුණු උපුටා ගන්නේ මගේ මතක සටහන් විතරක් නොවෙයි, ඊටත් වඩා වැදගත් වූ මචර සුනිල් ආරියරත්නයන් රචනා කරපු ආනන්ද සමරකෝන් අධ්‍යයනය ග්‍රන්ථයෙන්. ඒ වගේම ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් 2009 වසරේ රචනා කරපු එතුමන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය වූ ගමන් මගක් කෘතියනුත් පාදක කරගෙනයි. මෙමයි සිද්ධ වෙන්නේ. අපේ රටේ ජාතික ගීය නිසි ආකාරයෙන් නිසි අයුරෙන් නිසි ලයමානෙන් ගායනය නොවන අය කියන එක ඇතැම් සංගීත වේදීන් ගාව අදහසක්ව තිබුණා. 2002 අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී එවකට ලේක් හවුස් ආයතනයේ සභාපති නීතිඥ නලින් ලද්දු හෙට්ටි මහතාත්, කතුරු මණ්ඩල අධ්‍යක්ෂක සිරි බන්දුල පද්මකුමාර මහතාත්, සිල්මන පුවත්පතේ කතුරුව සිටි ප්‍රවීණ ජනමාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාත් එකතු වෙලා සිල්මන පත්‍රය ඇසුරු කරනගෙන ජනසෙත කියලා ව්‍යාපෘතිමාලාවක් ආරම්භ කළා. ඒකේ එක ව්‍යාපෘතියක් වුණේ රටපුරා කොස්පැල හිටවන එක. ඉන් පස්සේ දෙවෙනි ව්‍යාපෘතිය වුණේ විවිධාකාරයෙන් වයන විවිධාකාරයෙන් තැටියට නැගෙන ශ්‍රී ලංකා ජාතික ගීතයෙහි ප්‍රමිතිගත පටිගත කිරීමක් රටපුරා කරලා රටපුරා රාජ්‍ය ආයතනවලටත් ලෝපුරා තානාපති කාර්යාවලටත් බෙදා හැරිමට මේ ව්‍යාපෘතියට නමක් තිබුණා ජාතික ගීයට අනුප්‍රාණය කියලා. මොකද අපේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වගන්තියෙන් සහ 3 උපලේඛනයෙන් පදමාලාව හා ස්වරමාලාව ස්ථාපිතව කරපු මේ ශ්‍රී ලංකා ජාතික ගීය දිනපතා වැයෙනවා, ඒ වගේම පටිගත කරනවා. මේ අතරින් රජයේ මූලික වශයෙන් නෙල වශයෙන් පිළිගැන තිබුණේ 1953 අවුරුද්දේ පටිගත කරපු පටිගත කිරීම් තුනක්. එකක් තමයි සරණගුප්ත අමරසිංහ මහත්තයා පුහුණු කරපු සීදුවේ අන්ධ විද්‍යාලයේ සිසුන්ගේ ගායනය, දෙවැන්න සංගීතඥ බීඑස් පෙරේරා සංගීත අධ්‍යක්ෂණය කරපු ලංකා ගුවන් විදුලි මණ්ඩලයේ පෙරදිග තූර්ය වාදනය, තුන්වැන්න යුද හමුදා වාදක මණ්ඩලයේ බටහිර තූර්ය වාදනය අන්තිම. කොමුණත් මේක තමයි මුලින් තිබිච්ච නිල පිළිගැනීම. හැබැයි 1961 නමෝ නමෝ මාතා ගීතය වෙනස් කළ ශ්‍රී ලංකා මාතා නමින් ආරම්භ කරාට පස්සේ මේ ගීතය විවිධ ලය අනුව විවිධ සංගීත සංයෝජන අනුව විවිධ ගායක කණ්ඩායම් යොදවා පටිගත කර තිබුණා. ඒවා රෙකෝඩ් බාරවලත් තිබුණා. මෙතනදී මහාචාර්ය සුනිල් ආරත්‍යන් සඳහන් කරනවා ජාතික ගීයෙහි වචන දෙමළට පරිවර්තනය කරන ලදුව 1949 සිට දෙමළ හා මුස්ලිම් පාසල්වලත් උතුරු නැගෙනහිර දෙපළාතේ බොහෝ රාජ්‍ය ආයතනවල භාවිත වූ දෙමළ ජාතික ගීයද මෙසේ විවිධාකාරයෙන් ගැයෙමින් තිබෙන්නට ඇත කියලා. කොහොම වුණත් මේ ජාතික ගීයේ ප්‍රමිතිගත කිරීම සඳහා ලංකාවේ ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් මැදිහත් වුණා. අන්තිමට මේ 2003 පෙබරවාරි 4 නිදහස් දවස දවසේ මේ නැවත පටිගත කරන ලද ජාතික ගීය ගායනා කරන්නට නැත්නම් එළි දක්වන්නට ලේක් හවුස් එවකට බලධාරීන් සූදානම් වෙලා තිබුණා. කොමනත් ඒ සඳහා ලේක් හවුස් ආයතනය පමණක් නොවේ, එකට එකතු කළ ආනන්ද සමරකෝන් පදනමේ සභාපති සුනිල් සමරකෝන්, ඒ වගේම ආචාර්ය පණ්ඩිත් අමරදේව, විශාරද නන්දා මාලනී, මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතවේදී රෝහණ වීරසිංහ, පදමාලාව සහ ස්වරමාලාව යන බුද්ධිමේදීපලේ භාරකරත්වය සඳහා සුනිල් සමරකෝන් අත්‍යපට්ටු වුණා. පටිගත කිරීම සඳහා ගායක ගායිකාවන් තෝරා ගැනීම සහ අධීක්ෂණය කිරීම අමරදේවයන් නන්දාමාලට පැවරුණා. ඒ වගේම වචන උච්චාරණාදිය කියන්නට මහාචාර්ය ආරියරත්නට පැවරුණා. සංගීත සංයෝජන අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහට පැවතුණා. ලේක් හවුස් ආයතනයේ වියදම් දරන්න සූදානම් වුණා. හැබැයි සියලුම ශිල්පීන් මේ සඳහා එකතු වුණේ නොමිලේ දායකයන් හැටියට. මේදී පෙරදිග තූර්ය වාදනයක්, බටහිර තූර්ය වාදනයක්, සම්පූර්ණ සමූහ ගායනයක් සහ කෙටි සමූහ ගායනයක් මේ සඳහා
භාවිතා කරන්න පටිගත කරන්නට සූදානංගුණ පෙරදිග වාද්‍යවෘන්ද තිස්තනයි බටහිර තූර්ය වාදනය නාවික හමුදා වාද්‍යවෘන්දෙන් සමූහ ගායනග සඳහා ශිල්පීන් විස්සක් ශිල්පිනියන් විස්සක් දායකවෙන්ට කටයුතු කළා. චිත්‍ර ගීතය පටිගත කරන්නට ලැබුණේ නුගේගොඩ ඉන්ස්ටන් ස්ටුඩියෝ එකේදී දැන්තත් ශබ්ද ඉංජිනේරු දයානන්ද පෙරේර මහත්තයගේ ප්‍රධානත්වයෙන් එතුමන්ගෙන් මෙහැවීම යටතේ. මේ සඳහා ගායකයන් 19 දෙනෙකුත් ගායිකාවන් 19 දෙනෙකුත් තෝරාපත් කරගෙන වුණා. මුලින්ම ගායකයන් වුණේ පණ්ඩිත අමරදේව සන සංගීත නිපුණ සනත් නන්දසිරි ආචාර්ය වික්‍ර රත්නායක ගුණදාස කපුගේ සෝමතිලක ජයමහා ටීඑම් ජයරත්න අමරසිරි පීරස් සොනල් ඉදිරිසිංහ එඩ්වඩ් ජයකොඩි රෝහණ බැද්දගේ අභිවර්ධන බාලසූරිය ලක්ෂ්මන් විජේසේකර කරුණාරත්න දිවුල්ගනේ මුත්තුස්වාමි මොහන්රාජ් ඉෂාක් බෙක් සොහන් වීරසිංහ ලෝක් සෙන්ඩ්‍රික සුනිල් පෙරේරා රූකාන්ත ගුණතිලක ගායිකා වුණේ නන්දා මාලනි ලතා වල්පොල ඇන්චලින් ගුණතිලක ජේස්පී රාණි පෙරේරා චන්ද්‍රිකා ශ්‍රීවර්ධන රංචනි පෙරේරා නීලා වික්‍රමසිංහ නිරංජල සරෝජනී නිර්මලා හනතුංග ඉන්ද්‍රාණි පෙරේරා ඉන්ද්‍රාණි බෝගොඩ චන්ද්‍රලේඛා පෙරේරා දීපිකා ප්‍රියදර්ශනී සමිතා මුදුන්කොටුව නිරෝෂා විරාජුනි ප්‍රදීපා ධර්මදාස කලාවති මරියසල් ගුණතිලක ඩාල්රන් සුබි මෙනම් මේ කට්ටිය තමයි දැන් මේ ගායනය සඳහා තෝරා ගත්තේ. කොමුණත් මේක ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න නොලැබුණු හෝ වෙනත් පිරිසක් එකවරම කිපුණා. කියති ගිහිල්ලා මේ සඳහා අරගලයක් ගත්තා. එක කොටසක් අමරදේව රෝහණ වීරසිංහ ප්‍රවීණ ජ්‍යේෂ්ඨ සංගීතඥයන් කීප දෙනෙක් වගේම නන්දාමාලනී විරෝධී ගායිකාන් කීප දෙනෙක් සුනිලාරත්න විරෝධී ගීත රචකයන් කීප දෙනෙක් බන්දුල පද්මකුමාර විරෝධී මාධ්‍යවේදීන් කීප දෙනෙක් මේ ගින්න ඇවිලන්නට පටන් සූදානම් කෙරෙව්වා. ඊළඟට ප්‍රචාරය ගියා මේ ගීතය නැවත පටගත කිරීමේ අරමුණ වනාහි අනාගත ඊළම් රාජ්‍යකට අවශ්‍ය පරිදි ජාතික ගීය වෙනස් කිරීම බව. මේ සඳහා කමිටු සාමාජිකයන්ට ලක්ෂ ගණනින් කප්පම් ලැබෙන බව. 2003 පෙබරවාරි 3 රාත්‍රී 12 පසු රටපුරා ඇසෙනුයේ මේ ඊළම්වාදී ජාතික ගීය බව. මේක විශාල ආන්දෝලනයක් ආලෝලනයක් බවට ඒ කාලේ පත් වුණා. අන්තිමට අර ආරාධනා කරපු අයගෙන් පැමිණියේ 16 ගායකයෝ ආවේ පණ්ඩිත අමරදේව ගුණදාස කපුගේ කරුණාරත්න දිවුල්කනේ අමරසිරි පීරස් අතුල අධිකාරී මුත්තුස්වාමි මොහන්රාජ් ඉෂාක් බෙක් සහ සොහන් වීරසිංහ ගායිකාවන්ගෙන් ආවේ නන්දා මාලනී ඇන්චලින් ගුණතිලක ජේස්පී රණයි පෙරේරා ප්‍රදීපා ධර්මදාස නිරෝෂා විරාචනි සමිතා මුදුන්කොටු සහ ඩල්රේන් සුබ්‍රි පමණයි. මේ දේශද්‍රෝහි ගායක ගායිකාවන්ගේ ක්‍රියාකලාපයට එරහිව දේශප්‍රේමී කලාකරුවෝ පෙස්සමක් අත්සන් කොට එවකට ජනාධිපතිතුමිය වෙතට එය මේ පෙත්සම යව්වා. ඒකේ තිබුණේ ජාතික ගීය බේරා දෙන්න කියලා මේ ලියුම තිබුණේ. ජාතික ගීයට නිසි ශක්තියක් නොමැති බැවින් එයට අනුප්‍රාණ වශයෙන් යයි නව සංගීත සංයෝජනයකින්ද විවිධාකාර අර්ථකථනයකින් හා ගායක ගායිකා දෙපළක් හුවා දක්වන අයුරින්ද ඒකල හෝ යුගල හෝ ඒ හා සැබඳි අත්වැල් ගානයක් ඇතිව ඛණ්ඩ වශයෙන්ද පටිගත කොට සංයුක්ත තටි නිකුත් කිරීමට ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම් කටයුතු කරමින් සිටී කියලා. මේකේ මේ දීර්ඝලිපියේ සමහරු කරුණු පමණක් යුක්තු කරගන්නම්. මොකද මේ කරන්නට යන විපර්යාසයන් ජාතිගේ සාමූහික සමානාත්මතා පදනම බිඳවැටෙනවත් හැරණු විට එයින් සෙසු ගායක ගායිකා පරපුරටම අවමානය කර ඇති බව පැහැදිලිය කියලා තිබෙනවා. මේක එවකට ජනාධිපතිතුමියට විතරක් නෙවෙයි අතිගරු මහානායක හිමිපාණන්ට ගරු පූජක ප්‍රසාදින් වහන්සේලාට අග්‍රාමාත්‍යතුමාට කථානායකතුමන්ට විපක්ෂ නායකතුමන්ට ස්වදේශ කටයුතු ඇමතිට අධිකරණ ඇමතිට සංස්කෘතික හා අධ්‍යාපන ඇමතිට ජනසන්නිවේදන ඇමතිට අධ්‍යාපන ඇමතිට පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන්ට සියලුම දේශපාලන පක්ෂ නායකවලට ලියලා තිබුණා. මේකට අත්සන් කරලා තිබුණා ගායිකාවෝ ගායකයෝ සංගීත අධ්‍යක්ෂකවරු ගීත රචකයෝ ලේඛකයෝ නර්තන ශිල්පීන් සහ වෙනත් පිරිසත් අත්සන් කරලා තිබුණා. මේක චෝදනාව වුණේ ගායක ගායිකා දෙපොළක් වාදැක්වීම ගායනයේදී සිහල ලකුණ ලෙස කෙනෙකු මුඛ්‍ය වශයෙන් යොදා ගැනීමෙන් ගායනයේදී සිහල ලකුණ මතුවහොත් සුකල ජාති නියෝජනය කරන සංගීත සංයෝජන පලක් නොවේ. ජාතික ගීයේදී කිසියම් හඬක් පමණක් ප්‍රබල නොවිය යුතුය. සමරකෝන් මහතාද එය තනියම නොගෙයුවේ ය වැනි කරුණු තමයි මේදී උපයෝගී කරලා තිබුණේ. කොමුණත් මේ ගීතය හරියට ගැයීමට විරුද්ධව විශාල මතයක් ඇති වුණා. දේශය සුරකීමේ භික්‍ෂු සම්මේලනයේ ශාස්ත්‍රපති වටිනාපහ සෝමානන්ද හිමියන් දිවයින පත්තරයට කියලා තිබුණා
අමරදේවලා නන්දාමාලන රෝහණලා ජාතික ගීය වෙනස් කරන්න හදනවා. ඔවුන් කොටි සංවිධානය කළ ඉල්ලීමකටයි මේ කරන්නේ. අලුත් ගීයට පල්ලියේ කෝවිලේ නාදයත් එක්කර තිබෙනවා කියලා. ඊළඟට එවකට ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රචාර කළේකම් විමල් වීරසංශ මහත්තයා කියලා තිබුණා. රාජ්‍ය නොවන සංවිධානවල කුලී හේවායන්ට සහ ඊළම්වාදීන්ට අවශ්‍ය පරිදි ජාතික ගීය වෙනස් කිරීමට රටේ ජනාදරයට පත්වී සිටින කලාකරුවන් පිරිසක් යොදවා ඇත. අප සෙසු කලාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ උගුලට අසු නොවන ලෙසයි. ජාතික ගීයට නව සංගීතය හෝ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ කටහඬ අවශ්‍ය නැත. ජාතික ගීය යනු නවීකරණය කළ යුතු නව ප්‍රාණයක් දිය යුතු ගීතයක් නොවේ. එයව මාසම ජනවාරි 19 වෙනිදා ලංකා පත්‍රයේ තියෙනවා. පල්ලියේ වාදනය කිරීමට වෙනම ජාතික ගීයකුත් කෝවිලේ වාදනය කිරීමට වෙනම ජාතික කීයකුත් කියලා තියෙන කියලා. ඒක ගැන අදහස් දක්වනා නීලා වික්‍රමසිංහ මහත්මිය මුලින්ම මේකට ආරාධනා කරපු ඒත් ආවේ නැති. මේ පටිගත කිරීමේදී සමහර කටහඬවල් වෙන්වශයෙන් ඇසුනොත් ඒ කටහඬ ජනතාව විසින් හඳුනාගෙන ලැබුවහොත් එන් ජාතික ගීයට විශාල හානියක් විය හැකි බවත් මෙය දේශයට ආදරය කරන්නක් නොව තම තමන්ගේ කටහඬවල් නම් ඉතිහාසගත කර ගැනීමට කරන්නක් බවය. තවත් ලියලා තියෙනවා වෙන මේක පිටුපස තිබෙන්නේ අසිංහල අබෞද්ධ බලවේග අතේ පිරිත් නූල් බැඳගෙන හිටියන් වෙල්ලේ තියෙන කුරුසේ. මේක සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමේ පියවරක්. ඇලේ ගුණවන් සාමුදුරුවෝ කියන යුරෝපා ආර්ථික කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ජාතික ගීතයෙහි සහ ජාතික කොඩෙහි වෙනසක් ගැන කතා කළ බව ආරංචි වී ඇති මේ මොහොතේ මේ කරගෙන යන්නේ ඒ උවමනාව ඉටු කිරීම බවයි. ජාතික ගීය වෙනස් කළා සේම අනාගතයේදී ඉතිපිසෝ ගාථාව සහ තුන් සූත්‍රයත් අලුතෙන් තනු යොදා කරන්නට ඉඩ තිබෙන බවයි. මෙන්න මෙහෙම මේ අරගලය දිගින් දිගට ගියා. මේ අතර වාරයේ සෝමතිලක ජයමහා කියන පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේවත් නැතිව කළ නිසා අපි ගියේ නැහැ කියලා. අර මුල් ලිපිය ජනාධිපතිතුමියට යවලා තිබුණේ ප්‍රවීණ ගීත රචකයෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මයාත් නීලා වික්‍රමසිංහ දෙන්න. කොමනත් මේ පෙත්සමට රාශියක් අත්සං කරලා එකතු කරලා තිබුණා. අන්තිමට මේ ගැන ඒ අනේ ජූනි 18 වෙනිදා සිරස ගුවන් විදුලි නාලිකාවේ ජාතික ගීය කියන මාතෘකාව යටතේ සජීව සංවාදයක් තිබුණා. එක පැත්තක හිටියේ අමරදේවත් නන්දාමාලනිත් සුනිල් ආරියරත්නත් රෝහණ වීරසිංහන්. අනිත් පැත්තේ හිටියේ වික්‍රත්නායකගේ නායකත්වයෙන් ෂෙල්ටන් ප්‍රේමරත්න සමන් චන්ද්‍රනාත් වීරසිංහ දීප්ත ලීලාරත්න මෙහෙව්වේ වැඩසටහන නිහාල් වික්‍රම එදිරිසූරිය. අනික් එක පිළක් චෝදනා කළා ජාතික ගීය වෙනස් කරන්න අමරදේව පිළට අයිතියක් නැහැයි කියලා. අමරදේව පෙළ කියා සිටියා තමන් අල්ප මාත්‍ර වශයෙන් හෝ ජාතික ගීය වෙනස් නොකළ බවත් රටපුරා කෙරුණු සියලු කතාබහ හිස් ප්‍රලාප බවත්. අමරදේව පෙළ සංවාදයට සහභාවී ගී තිබුණේ අර හරියට රෙකෝඩ් කරපු ගීතත් එක්ක. නම පටිගත කිරීම වාදනය කර පෙන්වන ලෙසට රත්නායක පිළ කළ අභියෝගය අමරදේව පිළ පිළිගත්ත. මම මේ මහාචාර්ය සුනිල් ආරත්නයන්ගේ පුතෙන් උපුටා ගන්න. ඒත් සිරස කියා සිටි රටේ පවත්නා සම්ප්‍රදාය අනුව විශේෂ අවස්ථාවලදී හැර මෙබඳු වැඩසටහන් මැදදී ජාතික ගීය විකාශය කළ නොහැකි බවයි. අමරදේව පිළෙහි තර්කය වූයේ වැඩසටහනේ මාතෘකාව ජාතික ගීය බැවින් මේ පටිගත කිරීම විකාශය නොකොට එම සාකච්ඡාව ඉදිරියට ගෙන යා නොහැකි බවයි. සිරස ඊට එකඟ නොවූට අමරදේව පිළ ඔවුන් වෙත විරෝධය පළ කරමින් මැදිරියෙන් පිටවීමට අසුන් වලින් නැගී සිටියෝය. එවිට සිරස ඉහළ බලධාරී වූ එම ජාතික ගීය වාදනය කරන ලෙස නිහාල් වික්‍රම ඉදිරිසූරිය දන්වා සිටියහ. කෙටි කලක් තුළ දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයේත් මාධ්‍ය ලෝකෙත් මහා ආලෝලනයක් ඇති කළ ජාතික ගීය ප්‍රථම වරට විද්‍යුත් මාධ්‍යකින් ප්‍රචාරය වූයේය. ප්‍රතිවාදී පිළෙහි සමාජිකයෝ මොහොතකට නිහඬ වූ ඊළඟ මොහොතේ ඔවුන්ගේ පිළිතුර වූයේ විශේෂත්වයක් නැත යන්නේ. මන්දයත් පෙත්සම් මත්සං කර ජනාධිපතිය වෙත යවමෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට සාහසික ප්‍රකාශ නිකුත් කොට ඔවුන් ගෙනගේ මහා උද්ඝෝෂණ ව්‍යාපාරයේ එක වචනයෙන් නිෂ්ප්‍රභ විය තිබුණ හින්දයි මේ කාරණාව සිද්ධ වුණේ. කොයි හැටි වෙතත් මේ වෙනකොට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතුංග මැතිනිය ලේකම් සායතන නියෝග කරලා තිබුණා මේ ගීතය පටිගත කිරීම නවත්වන්නට කියලා. ඒ ගැන නිදහස පත්‍රයේ වෙන විදියකට තිබුණා. ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය අහෝසි කරමින් LTT බෙදුම්වාදයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයට පසුබිම සකස් කරමින් සිටින ආණ්ඩුව ඒ සඳහා ජාතික ගීය වෙනස් කිරීමේ කොන්ත්‍රාත්තු උපක්‍රමශීලීව ලේක් හවුසට පවරා ඇති බව එවකට පළ වූ නිදහස පුවත්පතේ තිබුණා.
එදා මේ සදා ජනතා විමුක්ති පෙරමුණ සිහල උරුමය පොදු පෙරමුණ ඒ ඇතැම් දේශපාලනය දේශප්‍රේමී භික්ෂූ දේශප්‍රේමී ගායක ගාවකාවෝ සංගීත අධ්‍යක්ෂකවරු ගීත රචකයෝ නර්තන ශිල්පීන් ජාතික ගීයට විරුද්ධ හිටපු අය එදා අන්තිමට සිරස මේක විකාශය කරාම නිශ්ශබ්ද වුණා කියලා මාචාර්ය සුනිලාරත්නම් පවසනවා. කොයි හැටි වෙතත් අන්තිමට මේ ගීතය පටිගත කරන්නට කියපු ලද්දුව හෙට්ටි මහත්මයාටත් එවකට ලේකම් සභාපති වගේම කතු මණ්ඩල අධ්‍යක්ෂක හිටපු පද්මකුමාර මහතාටත් මෙබඳු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ගැන එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරි නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට සිතුම්. පස්සේ දයානන්ද පෙරේරා ශබ්ද ඉංජිනේරුවරයා දින පහක් තිස්සේ පටිගත කරන ලද මේ අයිතිකාරියකු නැති තහනමට ලකු ජාතිගේ මව්පිට පත මකා දැම්මා. කොහොමුණත් ඔහුගේ ශබ්දාගාර ගෙවීම් ලේක් කවස ආයතන ගෙවලා තිබුණා. හැබැයි එදා සිරස ආයතනයට ගෙනිච්ච පිටපත තිබිච්ච නිසා මේ පිටපත මහාචාර්ය සුනිලාරත්න අතින් හැමෝටම ගියා. වැදගත්ම දේ වර්තමානයේදී බොහෝ රාජ්‍ය උත්සවවලදීත් අද අසන්නට ලැබෙන්නේ එදා ඒ දේශද්‍රෝහී යයි සමහරු කියූ ජාතික ගියවීම උත්ප්‍රාසයට කරුණක්. මේ ගැන රෝහණ වීරසිංහයන්ම සඳහන් කරන කොටසත් එකතු කරගත යුතුයි. දේශද්‍රෝහී ගී තටිය ගැන වෙන්න මෙහෙම කියන මම දීර්ඝ වශයෙන් කියන්නේ ඒ අවසාන කොටස පමණක් එකතු කරගන්නවා. නුදුර දිනක ජනාධිපති මන්දිරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයට කලාකරුවන්ට ආරාධනා ලැබීමම දෙහි ගියමි. විශේෂයෙන් මා එහි ගියේ මේ සීදී තැටිය ගරු ජනාධිපතිතුමයට, ඒ කියන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනට පිළිගන්නවා අසන්නට සැලැස්වීමට. දියුල්ගනේ හිතවතාද මාහා එක්විය. අපි චන්ද්‍රිකා මැතිනට සීඩී තැටිය දී එහි කතාපෝත සවිස්තරව පවසා සිටියම්. එය ඇසූ එතුමිය කීවේ, අයියෝ මම දන්නේ මේක ඕගොල්ලො මිස්ටර් අමරදේව නන්දලා එකතුලා කරපු වැඩක් කියලා. එහෙමනම් කවරදාවත් වැරද්දක් වෙන්න විදියක් නැහැනේ. මට මේ එක එක්කෙනා ෆෝන් කර කර මගේ ඔළු අවුල් කළා. මම හිතුවේ මේ බන්දුලගේ රනිල්ගේ තවත් මගෝඩියක් කියලා. මෙන්න මෙහෙමයි ජාතික ගීය හරියට කියන්න ගිහිල්ලා වෙච්ච අවුල ඉවරුනේ. අද සිරස ආයතනයත් බොහෝ රාජ්‍ය ආයතනවලත් බොහෝ රාජ්‍ය මාධ්‍යවලත් එදා දේශද්‍රෝහි ක්‍රියාවක් ලෙස හම්බඩු ගහපු ජාතික ගීය අපි අහනවා. කොහොමුණත් ජාතික ගීය රචනා කළා අනද සමරකෝන් චූරෙන්ට සිද්ධ වුණේ යහපතක්ම නොවේ. එතුමන් ගීතය රචනා කළේ ගලේ මහින්ද විද්‍යාලය වෙනුවෙන් මුලින්. කොයි හෙටේදත් අන්තිමට ජාතික ගීය ලෙස ඒ ගීතය තෝරා ගත්තාම එහි අයිතිය පවරා ගත රුපියල් 2500ක මුදලක් ඊට හම්බුණා. එහි අයිතිය එය එම ගීතය ඇතුළත් ග්‍රන්ථය පළ කරපු මරදාන PW සිරුවර්ධන පොත් ප්‍රකාශයක් එයා විසින් ලබාගත් වගේ සුප්‍රකට කරුණා. කොයි හැටවතත් මේ හැම කටයුත්තක් පිටිපස්සෙම තිබෙන්නේ කබල් දේශපාලන අරමුණ කොටින්ම. ආනන්ද සමරකෝන් චූරෙන් දිවිනසා ගැනීම, ජාතික ගීයේ පද වෙනස් කිරීම සහ දිවිනසා ගැනීමේ ඇතැම් අයගේ කතන්දර ජාතික ගීයට වඩා වෙනස් සැබෑ කතාවකුත් එහි තිබෙනවා. අද ඔවුන් කවුරුවත් ජීවතුන් අතර නැහැ. එසේ නොවන්නට මේ සිදුවීම සාමාන්‍ය කලාකරුවෙකුගේ දිවිනසා ගැනීමක් බවට පත් වෙනවා. හැබැයි ඒ දේශපාලන අර්ථකථනයක් දුන්නේත් අන්න අර මේ ජාතික ගීය සැබෑ අන්දමින් ගායනා කරන්නට ගී යෑමේ ප්‍රතිඵලයක් හැදෙන. එහෙත් එයත් වර්තමානයේ ජාතික ගීය ගායනා කරපු ආකාරයත් අතර නම් බරපතල වෙනසක් තිබෙනවා.